වැරක වනක ටැமிල්ල් සුරකා නල්කට ඔබවාතරෙන් පිළිගන්නම. අද දවස්සේ මේ මීඩියෝවෙෙන් ඉදිරිපත් කරන්න බලාපරොත්තු වෙන්නේ. දෙදා ස්විස්සේ සාමාන්‍ය පෙළ දෙමළ ප්‍රශ්නපත්‍රයේ කෙටි ප්‍රශ්නපත්‍රයට පිළිතුරු. එතකොට මේ කෙටි ප්‍රශ්නපත්‍රයට අපි උත්තර කියන්නේ. එක වීඩියෝවකින් ප්‍රශ්න දහයකට තමයි උත්තර දෙන්නේ. එතකොට කෙටි ප්‍රශ්නහත හක්තියෙනවා. ද විස්ස කෙටි ප්‍රශ්න පත්‍රය පිළිතුරු විීඩිය හතරකින් තමයි අරගෙනන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පළවෙනි මීඩියෝව එතුකොට මේකේ අපි එකේ සිට අංක දහය දක්කා ප්‍රශ්න සාකච්ඡා කරන අත්තරෙන්න්න ඕනිකොමද සහය උත්තර එන්න හේතුමනවාවද කියුණෙක පැහැදිලිව සාහකච්ඡා කරන්න බලාපොරොතු වෙනවා. හරි ඒනං වලගාව තියෙනවනං ගන්න දෙදා ස්විස්ස දෙමළ ප්‍රශ්නපත්‍රය සාමා්‍ය පෙළ. ඒක අපි බලමු කෙටි ප්‍රශ්නපත්‍රයේ පළවෙනි ප්‍රශ්න දහයට මොනව දෙන්න ඕන උත්තර කියලා. හරි පළවෙනි ප්‍රශ්නය තියෙනවාමේම එකේ සිට පහතෙක් තදකලු අකුරුවලින් ඇති පදයට සමානපදය තෝරන්න කියලා. ඒක දෙමල නුද්දීල තියෙනවා ඇතකොට මේකයිඉදම් පහදක්වාම ආලගෙන් අහන්නේ වාක්‍ය අද්දීල තියෙනවා ඒ වාක්‍ය තියන තදකලු අකුරින් තියෙන වචනට සමානර්ථ දෙන වශනය තමයි තෝරන්න තියෙන්නේ. அப்ப பல முகினம் ப பலவினக்கே முகந்த තින්නේ කියலாம். பலனிக்கே ප්‍රக்காஷයක් தீனோ மேம. எலித்தொள்ளை நாளுக்கு நாள் அதிகரித்தது எலித்தொள்ளை நாளுக்கு நாள் அதிகரித்தது தீல தனாோம். ஏக்கு அண்ணே மே மீயுவதுர தினைந்தின வடிவிய கேன அහசு தமைதிரை තියන්නේ. මිය්ුවදුර දිනෙන් දින වැඩවිය. එතුකට මෙතන තදකලු අකුරින් දීලා තියෙන වචනය තමයි නාாள்ල් කියන එක. ඔලගෙන් හන්න මේ නාල් කියනෙකට සමානපදේමකද්ද කියලා. නාල් කියන වචනය තේරුම තමයි දිනය කියන එක දින්නය දවස්ස කියන අදහස තියෙනවා. අපිේනං ඒකට සමානපදේ බලම මේ උත්තර හතරෙන් කෝකෙද තියෙන්නේ කියලා. වලට පේනුව උත්තර හතරද්දිීල තිනවා දිනම් නිමඩම් මාදම් වාරම් කියලා. එතිට දිනයටට කියන සමානපදන තන්නල් කියන මචනයට කියන සමානපදේ තමයි දිනම් කියන එක. එකන්නේ පළවෙනි ප්‍රශ්ණයට එන්න ඕන පළිතුරුවංක එක. ඊළග දීලති උක්තර තමයින්න තොනිමිඩම් නිමිඩම් කියලා කියන විනාඩිය කියන අදහස්ස ඉළඟට මාදම් කියලති නො මාදම් කියන මාසය, වාර කියනවත් සතියට. එතකොට ඒවා අපිට අදාල වෙෙ නෑ නල් කියනෙකට සමාන පදවිදිහට. එන් ாள் කියෙකටෙන්න්න ඕනයි දිනම් කියන පලවෙනි උත්තරය. හරි එනඟපියමු දෙවනනි ප්‍රශ්නයට. இළங்கைෙන් நீண்டනදී මහාவளிි ගங்கையாகும். இළங்கைஜின்නண்டනදී මහාவලි ගங்கையாகும். ඒක තේරුම තමයි ලංකාවේ දිගමගங்க මහාවැලි ගங்கவே! ලංකාවේ දිගමගங்க மாවැලගங்கவே. ද කලුවකරින් දීලාතියෙනවා නදී කියන වශනය. නදි කියන්නේ ගඟන ගංග ගංගාව කියන අදහස. එනඟ පඒකට සමානපදේතෝරන්න ඕනේ මේ දීලතියෙනුක්තර හතරින්. කඩල්, කුළම්, කියේනි, ආරු කියල දීලතියෙනවා එතකොට නද කියන එකට එෙමන ඇතං ගඟට සමාන පදේමිත නම් අපිට ගන්න වෙන්නේ ආරු කියන වශනය පිළිතුරුවංක හත්තර දෙවනියකට පිළිතුරුවන්ක හතර. කියලතිன கடල් කියන්නේ முහද குலம் කියන්නේ வவ. එතුකට ගங்கට சமானපදේ විදියට අපි ගන්න. ஆරු කියන එක. දෙවැනිය එකටනම් පිළිතුරුවක හතර තමයින්නේ. து එක. குமார் தெரு ஓரமாக நடந்து சென்றான் குமார் தெரு ஓரமாக நடந்து சென்றார். එකන්නේ குුமார் பாரදිගේඇවිதගෙන ගිය කියන එක. මෙතැන ෙර කියලා කියනකට පදිකවේදිකාව කියන අදහස ගන්නත් පුළුවන් ඇතම් අපිට පාර කියන අදහස ගන්නත් පුළුවන්. ඔයාට තෙරු කියන වශන තමයි මෙතැන් තදකලුවකුරින් දීලා තියෙන්නේ. එතකොට උත්තර හතරත් දීලා තියෙනවා කරයි වීදි තරයි කාඩු කියලා. එතකොට පිළිතුරු විදිර ගන්න ඕනේ දෙවනියක වීදි කියන එක. වීදි. තව දීල තියනවපතේ පළවැනිකේ තියෙනවාන කරයි කියලා කරයි කියන්නේ. වර නැත්තං අයින කියන අදහස තියෙන කරයි කියෙ කියේතුකට අපිට ඒ එක ගන්න බෑ තෙරු කියෙනෙකට සමානපද දියට. එළඟට තියෙනවා තරයි තරයි තුංගෙනනික දිල තිනෝ තරයි තරයි කියනෙ ගොඩබීම ඊට පස්සේ හතර තිෙනවා කාඩු කියල කාඩු කියන්නේ වලදන්නවා කැලය නැත්තම් වණය වනාන්තරය කියන අදහස එන අපට තුංගනිකට උත්තරේ විදිර ගන්න ඕනේ වීදි කියනෙ වී පිළිතුරුවංක දෙක ඊට පස හத்தர்වෙනි ප්‍රக்காශபலம்ங்க. யானையின் காதுகள் ஒண்டு இரண்டும் சுலகுகளை போன்று இருந்தன. யானைஜின் காதுகள் இரண்டும் சுலகுகளை போன்று இருந்தன. ඒ அන්නේமே அலியගේ கக்கம குலுவගේ තිனவா கிளத்தமை කියන්නේே. அலියගේ கந்தகහரிட குழுுගේ குலு தමයි பேண்ண கில தமைයි කියන්නේ. එක මෙතන තදකලුවකරෙන් දීලතින වචය තමයි දුහල්. காදුහල් කියන්නේ කண் එක කணන්නවෙ කන් දෙකම காදුහල් බවචනයන්නේ වළගෙන් අනවා සமான පදේමකක්ද කියලා. දීලතින උත්තරහතර කண்හල් கால் செවිහල් நாසිහල් මෙතන අපට උත්තර විදිර ගණ්ඩ පුළුවන් තුංමෙන එක සවි හල් කියන එක. සවි කියලා කියනෙත් කාණට. එතකොට සෙවි හල් කියන්නේ කන් කියන අදහස බවවචනයිනே. නි උත්තරේවලන්නනක කන්්හල් දීලතියන කන්හල් කියෙල කියන්නේ ඇස් වලා දැම් මෙතන වරද්දගන්න පුළුවන් ඔය කාදු කියන්නේ කණනේ තකොට කන් කිය දැකගමන් පළවැනි උත්තරටේම වලට එක පාරට හදිස්සියට මේ උත්තරේ මා කරන්න පුුවන් උත්තරේ කන්හල් කියලනවේ යන්නේ. කන්හල් කියන්නේ ඇස් කියන අදහස. දෙවනික තිනවා කාල්හල්කාල්හල් කියල කියන්නේ කකුල් ඊළඟට හතර විනිගතිනවා නාසිහල් නාසිහල් කියන්නේ නහයවල්. ඕ හයවල් කියනාද හස තමයි තියන්නේ. එතකොට අපට හතරනිගට පිළිතුරු දිරගන්න පුළුවන්තු න එක සවිහල් පස්සනි ප්‍රකාශ බලමු. ஆசிரியர் மாணவர்கிடம் வினாகளை வினවිினார் කෙලතියෙනවා. ஆசிரியர் மாணவர்கிடம் வினாகளை வினවිினார். එකයන්නේ ගුරතුමා ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්නෑ සුවේය කියාද හස තියන්නේ. තුමා ශිෂ්ියයන්ගෙන් ප්‍රශ්න ඇසය මෙතන තදකළුුවකරින් දී ලතියෙන්නේ විනවිනා කියන වන විනවිනා කියල කියන්නේ ඇසුවේය කියන අදහස. එහෙනං අපි මේකට ගන්නෝනේ සමානකදේමකද බනමු දීලතින උත්තර හතරක් கூறினார் எழுதினார் கேட்டார் විසාරිත්තාார் කියලා. අපිට පිළිතුර විදිර ගන්න පුළුවන්ගන්නේ කේට්ටර් කියන තුන්ගෙන යඋත්තරේ. ට්ටර් කියන්නෙත් ඇසුවේය කියනා අදහස තමයි තියෙන්න්නේ. කූරිනාර් කියලා කියන්නේ මේ ප්‍රකාශ කරා කියන අදහස්ස තියෙනවා එලුදිනාර් කියන්නේ ලිව්වා කියන අදහස්ස එතුකට විසාරිත්තාර්ක කියයන්නේ වීම හාහ සිටියා කියා අදහස තමයි තතිරින් ගන්න වෙන්නේ. එහෙනම් ඔයාලට දැන් ඔන්න සමාන පදටිකට උත්තර හම්ඹෙන් නැති එක පහදක්වා පලවිනිකට පිළිතුරංක එක දෙවනියකට පිළිතුරංක හතර තුංවිනියකට පිළිතුරාංක දෙක க பிலுத்துருவாங்கத் தூன பசனியகடக்பிலுத்துருவாங்கத் தூண. எனங்க இலங்கு பிரஷ்ணடிகபலம இலங்கு பிரஷ்ணடிக்கே ති என்னන්නේே விருද්ධார்த பததன. சிங்களம் மேமதி இலතිனவா හயසිට දහயතෙක් ප්‍රශ්ணவල தදකலு அකருவலிින් ඇති பதிයට விருද්ධ பதைய ததோறන්නதமலன் தனவா ஆறு தொடக்கம் பத்து வரைஷுள்ள வினாக்க்க தடைத்த எளத்தள்ளுள்ள சொல்லிற்கு எதிர் கருத்துள்ள. சொல்ල්லை තෙරු සහිහ කියල දීල තියෙනවා. හරි දැන් ඔන්න අර සමානපද කියෙනමානසි කත්යෙන් අයින් වෙන්න සසාමානපද තිබේ කේසිට පහදක්වා විතරයි. ඔන්න දැන් දී තියන්නේෙ විරුද්ධ පද. බලමු ප්‍රකාශමනවද තියෙන්නේ කියලා හයවෙනි ප්‍රශ්නේ ඔற்றுමයි උயර් තරු තරුම්. ඔற்றுමයි උියරපුු තරම් එකනේ එක මුතුකම උසස් බව ලබා දෙනවා කියෙනා අදහසත් තමයි තන තිෙන්නේ. ලට ததகல ோக்ரින්ந்தදිලතිෙන ஒற்றுமை කියෙ එක ஒற்றுமை කියන එක முத்துக்கම නැත්තන් සමගිය කියන අදහස. ஏන் ஒற்றுமை කියෙකகை விවිුද්ධදதே විදිර අපිට බලමු ගන්න පුුවන් முක්ද කියලා. நண்மை வேற்றுமை நிலைமை கடமை කියලඋත්තරහතරක්්දිීලතියෙනවා. ஒற்றுமை කனிக்கை விරුද්ධ பதை தමයි පිළතුරங்க දෙක வேற்றுமை කියන එක සමගිය කියනිකේ කියන අසමගිය කියන පිළිතුර. வேற்றுமை. ීලතින පුතේ නන්මයි කියලා නන්මයි කියල කියන්නේ පින කියෙනාදහස පින්න. එළඟට තුංවනිියක දීලතිෙනවා නිලයිමයි ලමයි කියල කියන්නේ තත්වය තත්වය හතරනික තියනවා කඩමයි කඩමයි කියල කියන්නේ යුතුකම ඒනම් හයවැනිියට ඔත්්‍රෘුමයි කියනෙකේ විරුද්ධ පදය පිළිතුරාංක දෙක වේ්‍රුමයි. ලැබි බලමු හත්තනියකට මුකද එන්නේ කියලා අපි හත්තනනි ප්‍රකාශකයවලයි මුස්සරලා. இலங்கை இயற்கை வளம்மிக்கது. இலங்கை இயற்கை வளம்மிக்கது. එකයන්නේ ලංකා, ස්වභාව සම්පත්තුලින් ස්භාවික සම්පත්த்தලින් පිරුණු එකක් කියල තමයි කියන්නේ. එතකට මෙතන யට්ற்கයි කියන වචනனை තමයි තදකළුව குරந்தී තිෙ யටற்கை කියල කියන්නේ ස්භාවික ඔලදන්නවා ස්වභාවික කියනවන ඒකෙත් සිංහල எங்கත්තාම විරුද්ධ පද කෘத்தීම. එ අන් දෙමල ඉට්කයි කියන වශනයට එන්නඕනි විරුද්ධ පදේ අපි ගන්න පුළුවන් මෙතනින් දීලා තියෙන උක්තරලින් පිළිතුරංකයික සේයටට්කයි කියන එක. අනිත්වර දීල තියෙනපුතේ දෙවනියක පොයිහයි තුන සෙළුමයි හතර දිීලතිනෝ වාල්කයි. එදකට ඒවා ගැලපෙන් නැති වෙන්නන්නේ හේතු අපි බලමුකො දෙවනකේ තියන පොයිහයි එක කියන්නේ පොයිහයි කියල කියන්නේ විල විලට කියන්නේ. නි තිෙන සෙලුමයි සෙලුමයි කියල කියන්නේ සස්ට්‍රීකත්වය වගේ අදහසත් තියන ශස්ට්‍රීකක්ත්වය. ඉට පස්සේ හතර வாල්කை කිය කියන්න ජීවිතය. එතුකට අපිට ඒට්ற்கයි කියන්නේ සභාවිකන එක කෘතිම කියන අදහසත්තුව පිළිතුරක එක තමයි ගන්නවෙෙන සேட்්කைයි කියන වචනය. හරි අටවිනික බලමු අටවිනි ප්‍රකාශය நண்பர்கள் இருவரம், ඉරහසයම් பேසිனர் நண்பர்கள் இருවරම් ඉරහසයම් පේසිනරේ කිය කියන්නේ මිතුරන් දෙදෙනත් රහසිගතව කතා කලා කියන අදහසත් තමයි තියෙන්නේ. රහසක් කතා කරා කියීමක මිතුරන් දෙදෙනත්, රහසක් කතා කලා. එතකොට මෙතනි ඉරහසයම් කෙෙන වචන තමයි තදකළුවකුරින්දීල තියෙන ඉරහසයම් කියන්නේ රහස. ෙනං අපක රහස කියනෙකගේ විරුද පදේ ොහස එකනෙ හසක් නැති බව කියෙන අදහසෙන් නඕොනෙන ඉරහසියම් කියනෙකට නං විරුද්ධපදේ මෙතනින් ලට දීලති නොත්තරොලින් ගන්න පුුවන් පරහසියම් කියන දෙවනි පිළිතුර. පරහசிයම් පලනික දිලතිනෝ විමර්සනම් විමර්සනම් කියන්නේ විමර්ෂනයන ඇතම් විචාරය කියන අදහස විචාරය කියන අදහස ගන්න පුළුවන්. තුංග නිගතිනෝ ෝසන යෝසනයි කියල කියන්නේෙ කල්පනාව කල්පනාව. ළට හතර முனுனுப்புර முුණමුණු ාල කතා කරනවාකිනදහසක් ගන්න පුළුවන් එතන. එතකොට හරිම පිළිතුරව විදියට ගන්න පුළුවන් අටවිනකට පිළිතුරුවங்க දෙක පරහசிයம் නමවෙනි ප්‍රශ්නය நல்ல සயල් மூலம் நண்மை ඒட் පட்டது நல்ல செயல் மூலம் நண்மை ஏற் පட்டது. එකයන්නේ හොඳ වැඩක්කරොත් අපි කියන හොඳ වැඩක්කරොත් පිං ලැබෙනවා වගේ අදහසක් මෙතන තියනෙ යන හොඳද ක්‍රියාමගින් පින් ලැබේ කියන අදහස. නන්මයි කරවන තමයි අදකළලුවකුරින් දිලතිෙනෙමං කලිනුත් කියව වෙලට නන්මයි කියල කියන්නේ පින්න කියන අදහස. එහෙනම් පින කියනගේ විරුද්ධ පදවලදන්නෝ පව කියන එක එඩඕනේ. දිලතින ඔත්තරටිකා සිරුමයි, තිරමයි තීමයි පොරුමයි. ோනි ත පිළතුුවவாන්ක ුණ උත්තරදියටට தீமை කිය එක தீமை කියන්නේ පව කියන අදහස ප කියන අදහස. පනිගති சமை සිருமை කිය சுலுභාව කියන අදහස. දෙවනිකතිනවා 3மை, තිරமை කිය කියන්නේ දක්ෂතාව. හතරවිනිගතිனா பொොருமை பொොருமை කියනී වසීම. එතකොට නවවැනි ප්‍රශஷ්ණයට පිළතු්‍රரோ දිරගන්න පුළුවவாන් පිළතුරவாක தூුණ தீமைයි. අප බලමු දාවනිக்கමොකද යෙන கிகிற பிரකාஷ இலங்கை தேயிலைையை ஏற்றுமதி செய்கின்றது. இலங்கை தே இலைையை ஏற்றுமது ஏற்றுமதி செய்கின்றது.ඒ அனைே லංකාவ தே அப்பනානය කරනවා කියනා දහස තියන්නේ. ලංකාවதேේ அப்பනාயனே කරනවා. அ අපනාனே කරනோ ගනே. அங லங்கவின் வினராටකට යவනවා කියන අදහස. அப்பනාயනය කරනවා කිය කිය. அනාயනே කියචනே. විුද්ධ පද ஆනාயனනே என අපි බලන්න ඕනේ ஆනාயනே කිය වචන අදළ දෙමල වචන උක්තර අතරෙන් කොයිද තියන්නේ කියලා. පනිගතින வருமதிී දෙකතිෙන வாங்குதல் துண வெහமதி හ இக்குமதி. පිළිතුරங்க හතර තමයි අප උක්තරය විදිරිගන්න පුළුවන් ஏற்றுමதி කියக்கே விරුදධ පදය இக்கு மதி. இரක්க்குමதி කියන්නේ ஆனாயனே කියන එක. අනිත්තුන වරදිින්ද හෙතු බලමු පලනික වරුමදිී තියෙනවානේ වරුමදි කියන්නේ ආදායම කියන එක. දෙවනිකතිනෝ වාංගුදල්, වාංගුදල් කියන්න මිලදී ගැනීම කියන අදහස ගැලපෙන්න්න ෑනේ ඉටවසි තුංගි නිගති නෝ හුමදි වෙහමදි කියල කියන්නේ තිලිනය කියන අදහස. එතුකොට ඒවුත්තර තුන ගැපෙන්න දහවිනිකට පිළිතුරුවන්ක හතර තමයි ගන්නපුළුවන් වෙන්නේ. ඒනම් හයට්ට පිළිතුරුවන්ක දෙක හත්තට පිළිතුරුවන්ක එක, ට පිළිතුරුවංක දෙක නවේට පිළිතුරුවංක වූන සහ දහයට පිළිතුරුවංක හතර විදියට තමයි මෙතැර උත්තර ටික එන්නේ. හරි ඒනං ඔන්න අද වීඩියෝවෙෙන් අදි කතා කරේදෙ දා විස්ස අපස සාමාන්‍ය පළි භාග කෙටී ප්‍රශ්න පත්‍රයේ දෙමළ විෂයට අදාල ප්‍රශ්න එක සිට දාහයදක්වා ප්‍රශ්ණ ටිකට පිළිතුරු. වලට පැහැදිලිව බදක් ැෙන් නැති මේ පිතුරෝට උත්තර මොනවාද දෙන්නෙ සහ අනිත් උත්තර ඇඒයේ ගැලපෙන් නැති කියන එක සම්බන්ධ. ඒන අපි මේ කෙමීතුර කොටසාරගෙන. එක අන එකොල් හැයිනං විශ්සා දක්වා ප්‍රශ්නටිකට අදාල උත්තර අරගෙන ඊළංග ීඩියෝවින්, ඔබ හමුණු ලාපොරත්තුවෙන් අදට සම්මගන්න ඔ සුභ දවසක් වනකම්.